हाय भवान आरंभ करने सूदा वन्ने सिविल युक्ति करुक समाज उत्साह विद्वत् कथि का अभी कथाभाकरद सूदान वन्ने देशपालनिक वशेन्व रटे हुदुमह जनतावट वेदगत्वन कार्यक्रम मातृकावक पिलिबंधवाय विशेषेन्व मे मातृकाव पिलिबंधव खलिन खलट समाजे तुल देशपालन करले तुल मतिवर्ण वेदिकाव तुल कथाभाट लक्कुना कथाभाट लक्कुविन पवतिन अदटात නමුත් බොහොමයක් අවස්ථාවලදී රටේ ජනතාව බලාපොරොත්තු පරිදි මේ මාතෘකාව සම්බන්ධයෙන් පොරොන්දු ඉදිරිපත් කරපු අය ඒට කතරම් සාධාරණයක් ඉෂ්ට කරාද කියන කාරණේ නැත්නම් එය යථාර්ථයක් බවට පත් කර ගන්නට ඕන් කතරම් වගකීමකින් යුතුව කටයුතු කරාද කියන කාරණේ සම්බන්ධයෙන් ජනතාවට අදරක් තියෙන ප්‍රශ්නයක්. නමුත් යලිත් මේ මාතෘකාව සම්බන්ධයෙන් සමාජීය කතිකාවක් ඇති වෙලා තිබෙනවා. දේශපාලන බලාධිකාරිය තුල කිසියම් අවධානයක් යොමු වී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වාරයේදීවත් මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරන එක අපිට නතර කර ගන්නට පුළුවන් නම් ස්ථිරසාර විසඳුමක් සොයාගනිමින් ඒක තමයි මම හිතන්නේ නව වෙනසක් තුරින් ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රමුඛම කාර්යභාරය වන්නේ. අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ नव आंडुक्रम व्यवस्था पिलिबंद ऐसे नोमतिना योजित संपादने क्रीमट नियमित इदिरीपात क्रीमट नियमित अनागते यदि मे रटे पार्लमेंट इदिरीपात को सम्मत कर ला मे जनतावत आंडुअत्तर अति सम्मति बवट पात्र मे आंडुक्रम व्यवस्था पिलिबंद मे पिलिबंद कथा भाकर आराधना कला तिदन कुट सिविल कति काबट मा कमती यौन पिलिगानट ज्येष्ठ नीतिज्ञ චන්ද්‍රපාල කුමාරගේ මහත්මයා ඒ වගේම හිටපු විකන කාදීපති සරත් මායතුන්ගේ මහතා ඒ වගේම නීති විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය සහ නීති විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ සීවලී අමිතිරිකල මහත්මයා අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්න ආයිබෝන් අපි මුලින්ම කැමති මේ කතාව ආරම්භ කරන්නට විකන හිටපු විකන කාදීපතිතුමන්ගෙන් ඔබතුමන් මේ විවස්ථා පිලිබඳව යම් ප්‍රවීණත්වයක් දරන කෙනෙකු නිසා මම කැමති සරත් මායදුනේ මහත්මයාගෙන් දැනගන්නට මේ රටේ ජනතාවත් ආණ්ඩු කරවන උදවියත් අතර තියෙන සම්මුතිය නැත්තම් කිවිසුම අපි මේ දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා බහ කරනවා නම් මම හිතන්නේ ලෝකයේ එකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විය යුතුයි 19 වෙනි වතාවක් සංශෝධනයට ලක් වෙච්ච වසර 30ක් වගේ කාලයක් ඇතුළත 19 වෙනි වතාවක් සංශෝධනයට ලක් වෙලා තිබෙනවා अपे आंडुक्रम व्यवस्था दैन पवती आंडुक्रम व्यवस्था ऐ अट विनास्कर युत आंडुक्रम व्यवस्था विधिट निरंतर हणना कंड सिद्धवेला मेकट तीन मूलिक कारण हितमय अपे आंडुक्रम व्यवस्था पवत्ना व्यवस्था रटट गेलपीन पिल्ली बंद पुद सामुतिया नुति भीम मगत इक्के पार्श्व नदहस्कर विशेषम මේ වෙලාවේ හැටියට රටට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යද කියන කාරණේ බැරෑරුම්ව සාකච්ඡාවට පත් වෙලා තියෙනවා. මේ කාරණේ මේ අවස්ථාව විතරක් නෙවෙයි දැනට දශක කීපයක ඉඳලා සාකච්ඡා වෙමින් තියෙනවා. මම හිතන්නේ හැමෝටම මතක ඇති පසුගිය ජනාධිපතිවරණ කීපෙදී මැතිවරණ කීපෙදී ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකල යුතුය කියන හඬ නැගුණා. ඒ සඳහා යම් යම් පියවරවල් ගත්ත කතාවෙන් පමණක්. නමුත් විවස්ථාව ඒ විදියට සංශෝධනය වුණේ නැහැ. විවස්ථාව සංශෝධනය වීමක් යම් ප්‍රමාණයකට මේ 19 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයත් එක්ක සිද්ධ වුණා. ඒ වුණත් එතනදී කතා කරපු ආකාරයට ජන විධායක ජනාධිපති ඉදිරියේ අහෝසි වීමක් කෙරුණේ නැහැ. කිරීමේ තියෙන ගැටළු සහගත භාවය විශේෂයෙන්ම ජනමත විචාරණයකට නොගොස් එසේ කිරීමේ තියෙන නීතිමය ගැටළුතාවය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් පෙන්වා දුන්නා. නමුත් මේක ජනමත විචාරණයකට ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් කියන පණිවිඩයක් තියෙනවා. ජනමත විචාරණයකට නොගොස් කළ හැකි ප්‍රමාණයට දක්වා විතරක් කිරුණා කියන අදහසකුත් තියෙනවා. කොහොම වුණා වුණත් මේ වගේ කාරණා මං හිතන හැටියට කීප වරක් සංශෝධනය උනායි කියන කාරණේ අපි යලිත් මේක සංශෝධනය නොකළ යුතුයි කියන කාරණයකට නිගමනයක් කළගත යුතු නැහැ. ඒ නිසා මං හිතනවා සංශෝධනයක් අවශ්‍ය නම් ඒ සංශෝධනය සඳහා ජනතාව තුළ අවශ්‍යතාවයක් තියෙනවා.
මේ කීප දෙනෙක් අතර නෙවෙයි. පොදු එකඟතාවයක් තියෙනවා නම්, පොදු අවශ්‍යතාවයක් තියෙනවා නම් මම හිතනවා මේ කාරණේ ජනතාව තුල අවදිවීමක් සහිතව සිදු වී තියෙයි කියලා. මොකද කාරණේ ජනතාව තුල අවදිවීමක් නැතුව කීප දෙනෙක් එහෙම නැත්නම් පාලකීන් අතර විතරක් මේ අවශ්‍යතාවය තියෙනවා නම්, හෝ දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය තුල විතරක් තියෙනවා නම්, ඒක ජනසම්මතවාදීට එකඟ වෙන්නේ නැහැ. මාදුලි මහත්මයා, දැන් ජනතාව තුළ කොයිතරම් දුරට අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව බලාපොරොත්තු තිබෙනවද, නැත්නම් ඔවුන් මේ පවතින ව්‍යවස්ථාව පිළිබඳව කොයිතරම් දුරට කලකිරීමකින් නැත්නම් එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක ඉන්නවද කියලා අපිට දැනගන්නට පුළුවන්? මං හිතන්නේ මේ පහුගිය මැතිවරණ කීපය ඔබතුමත් සඳහන් කරා. පහුගිය මැතිවරණ කීපය මහ ජනාධිපතිවරණ කීපයේදීම ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවක් බවට පත් වුණේ විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීම. ජනතාව එක හෙලාම අනිත් දේවල් පැත්තකින් තියලා තමන්ගේ මඩ ගැන හිතන්නේ නැතුව, තමන්ගේ කට ගැන හිතන්නේ නැතුව ගොඩක් වෙලාවට ඡන්ද දුන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරනවා කියන කාරණේ සම්බන්ධයි. මම හිතන්නේ ජනතාවගේ කැමැත්ත දැන්ටම පිළිඹු වෙලා ඉවරයි නේද? මොකද මේ හැම අවස්ථාවකදීම විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරනවා කියපු කෙනා තමයි දිනුවේ. ඔව්, පහුගිය සැරේ දෙදෙනාම හැබැයි කිව්වා මේ පහුගිය අවස්ථා ගණනාවෙදිම හැමෝම වගේ කිව්වා මේක අවශ්‍ය කළ යුතුයි කියලා. නමුත් කෙරුණේ නෑ මේ කාරණය. හැබැයි මේ මම හිතනවා මේක අපි තව පැතිකඩක් දිහා දකින්න ඕනේ. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික ලක්ෂණයක් තමයි අපේ පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙක් රටවල තියෙන බලතල විභේදනයට වඩා වෙනසක් මේ 78 ව්‍යවස්ථාව සමග ඇති වුණා. මොකද පොදු රාජ්‍ය මණ්ඩලයේ පොදු ලක්ෂණය තමයි විධායකය ව්‍යවස්ථාතායකය තුලින් පත්කිරීම. දැන් විශේෂයෙන්ම මොන්ටෙස්කියු වගේ දේශපාලඥයෝ සඳහන් කරපු ආකාරයට මූලිකම අවශ්‍යතාවයක් තමයි මේ සෙපරේෂන් ඔෆ් පවර්, බලතල විභේදනය කියන කාරණය. මේ බලතල විභේදනය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ, ප්‍රංශය වගේ රටවල විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණේ කඩලා තියෙනවා. නමුත් මේ අපේ පොදු රාජ්‍ය මණ්ඩල ආකෘතිය තුළ වෙන්නේ ව්‍යවස්ථාදායකය තුලින් විධායකයේ තෝරා ගැනීම, කියන්නේ කැබිනට් මණ්ඩලයේ තෝරා ගැනීම සහ කැබිනට් මණ්ඩලයේ බලාත්මක කිරීම, ඒ නායකයා අගමැති කිරීම ආදී කාරණා. මේක ව්‍යවස්ථාදායකය තුලින් විධායකයේ බීවීමක් නිසා මේ බලතල විභේදනය පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් මේ 78 ව්‍යවස්ථාවේදී වෙනම අපේ 4A 4B ව්‍යවස්ථාව යටතේ ප්‍රධාන වශයෙන්ම ජනතාව විසින් තෝරාපත් කරගන්න ලැබෙනවා ඍජුවම ජනාධිපතිවරයා විධායක කාර්ය සඳහා. මේක මම හිතන හැටියට ජනතාව තේරුම් ගත යුතු කාරණයක්. මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ විධායක ජනාධිපති ධුරයක් තිබීමද, එහෙම නැත්නම් විධායක ජනාධිපති ධුරය තුළ අයෝග්‍ය අනිසි බලවරමක් තිබීමද කියලා. මොකද විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය තුළ දැනට ව්‍යවස්ථාදායකයේ පාලනය කිරීම සඳහා යම් යම් වරණයන්, එහෙම නැත්නම් ශක්තියින් දීලා තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඒ වගේම වාර අවසන් කිරීම ඇතුළු කාරණා ගණනාවක් පිළිබඳව කාරණා තියෙනවා. මේක ව්‍යවස්ථාදායකයේ පාලනය කිරීමට විධායකට දීපු අවස්ථාවක් විදිහට එක පැත්තකින් පේනවා. ව්‍යවස්ථා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත් වශයෙන් 42 ව්‍යවස්ථාව දිහා බැලුවාම කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවට වක් කියන්න ඕනේ. කියන්නේ ව්‍යවස්ථාදායකට විධායකට වක් කියන්න ඕනේ. අපේ 33A අලුත් සංශෝධනයත් එක්ක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වක් කියන්න ඕනේ. ඒ කාරණා දෙක තුල සහ අනිකුත් සියලු අවස්ථාවලදී පෙන්නුම් කරන්නේ විධායකයේ පාර්ලිමේන්තුවට වග කිය යුතු හා වග විය යුතු ආයතනයක් විදියට. හැබැයි ප්‍රායෝගික වෙලා තියෙන්නේ මොකද්ද? ව්‍යවස්ථාදායකයේ විධායකයේ පාලනයට යටත්ත්වයකට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තුවට යම් ආකාරයට මෙහෙවීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලය අපි යම් ප්‍රමාණයකට වැඩිපුර භාවිතා කිරීම නිසා. හොඳයි. ආමිත්‍රිගල මහත්මයා, දැන් අපි කතා බහ කරන මේ විධායක ජනාධිපති ක්‍රමය, දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නැත්නම් අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට මූලිකම කාර්ය බවට පත් වෙන්නේ මේ දේශපාලන බලාධිකාරිය තුලත් රටේ ජනතාව තුලත් කතිකාවක් බවට පත් වෙන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය. එතකොට දැන් අපි මේ එක පුද්ගලයෙක් වටා කේන්ද්‍රගත වෙලා තිබෙන මේ බලය ව්‍යවස්ථාදායකය පාලනය කරන්නට පුළුවන්, අධිකරණයත් යම් ප්‍රමාණයකට පාලනය කරන්නට පුළුවන්,
රටේ මාධ්‍යත් පාලනය කරන්නට පුළුවන් මේ සියලු දේවල් පාලනය කරන්න පුළුවන් මේ විධායක ජනාධිපති ක්‍රම ඇති කරපු ටීආර් ජයවර්ධන මහත්මයා කියනවා වගේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි විතරක් බැරි මේ මහා බල සම්පන්න මේ තනතුර තවත් කොටසකට පැවරීමද බලාපොරොත්තු වෙන දේ ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාට පැවරීමද නැත්නම් ඒ කැබිනට් මණ්ඩලයට පැවරීමද නැත්නම් මේක මොකද්ද කරන්න අවශ්‍ය මේ ප්‍රසන්න ඔයා අහන ප්‍රශ්නෙට මම මෙන්න මේ විදිහට ප්‍රවිෂ්ටයක් ගන්නම් සාමාන්‍යයෙන් ඕනම විවස්ථාවක් හදලා ඒ රට පාලනය කරන්න ඒ විවස්ථාව ක්‍රියාත්මක වීමේදී විවස්ථාව කෙටි කාලයක් තුළදී සංශෝධනයකට ලක් වෙනවා නම් ඒ විවස්ථාවේ තියෙන බලය හීන වෙනවා දැන් අපේ මේ පවතින විවස්ථාව ඇවිදින් මේ වෙනකොට සංශෝධන කීයක් ඇති වෙලා තිබෙනවද එක ප්‍රශ්නයක් ඒ. තව එකක් තමයි විධායක ජනාධිපති තනතුර මේ විවස්ථාව තුළදී ඇති කරේ ස්ටේබල් එක්සිකියුටිව් නැත්නම් බලසම්පන්න විධායකයක් අවශ්‍යයි කියන පදනම මත. දැන් හුදෙක්ම මේ තනතුර දරපු පුද්ගලයෝ මේ අවශ්‍යතාවයන් වලට නැගී සිටියේ නැහැ කියන එක මත මේ තනතුර මේකට පලිද ඒක තමයි මුලම ප්‍රශ්නය. එහෙමනම් අපේ දේශපාලනඥයන්ගෙන් තියෙන දුර්වලතා තියෙනවද? ඒ දුර්වලතා හදා ගැනීමක් අවශ්‍ය වෙනවා. මට හිතෙනවා සමහරක් වෙලාවකට මේක මේ හිසේ රදයට කොට්ටයක් මාරු කරනවා වගේ දෙයක්ද කියන එක. මොකද ඒකට හේතුව මෙන්න මෙහෙමයි. බලය දරන පුද්ගලයන් ඒ බලය දැරීමට සුදුසු වෙන්න ඕනේ. ඒ බලය දරන පුද්ගලයන් එකට සුදුසු නැත්නම් ඒ තනතුරට දොස් කියලා හෝ ඒ තනතුර මාරු කරලා ඊට පස්සේ ගේන තනතුරත් තුළදීත් ඔය තත්ත්වය ඇති වෙයි කියන එකයි ප්‍රසන්න මගේ අදහස. නමුත් මේකට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් අවස්ථා දෙකකදී මේ විවස්ථාව යටතේ දේශපාලන පක්ෂ දෙකක පුද්ගලයෝ එකහු වෙලා ක්‍රියාත්මක වීමේ අවස්ථා දෙකක් තිබුණා. දැන් මේ අවස්ථා දෙක තුලදී අපි කතා වුණේ සාමාන්‍යයෙන් අර මේ කෝහැබිටේෂන් ඉංග්‍රීසියෙන් කියන කෝහැබිටේෂන් එක්ව පාලනය කිරීමේ හැකියාවක්. දැන් මෙතනදිත් අපි දැක්කා අපේ දේශපාලඥයන්ගේ තිබුණු අඩුපාඩු වලින් තමයි මේ ක්‍රියාත්මක වුණේ නැත්තේ. ඉතින් මුලින්ම මේ විවස්ථාව කෙසේ වුවද අපි එක පොඩ්ඩක් පැත්තකට තියලා අපි පොඩ්ඩක් ස්වයං විවේචනයක යෙදෙන්න ඕනේ මං හිතන්නේ අපේ දේශපාලන ප්‍රවාහය තුළ සහ දේශපාලනඥයන් ගැන. ඒක කියන ගමන් මම මෙන්න මේ දේත් කියන්න කැමතියි. ඇත්තටම ප්‍රසන්න දේශපාලනඥයෙක්ගේ අවශ්‍යතාවය වෙන්නේ යලිත් බලයට පත්වීම. ඔහු නීති ගේන්නෙත් ඔහුගේ පක්ෂයේ නීති ගේන්නෙත් යලිත් බලයට පත්වීම. අපි මහජනතාව හැටියට මේ අර සිංහල අපි වචනය කියමුම බොහොම ලදරුවෝ වගේ මේ දේ දිහා බලලා හරියන්නේ නැහැ. මොකද අපි දැනගන්න ඕනේ දේශපාලඥයෝ බලයට එන්නේ ඔවුන් බලේ රැඳෙන්න. එහෙමනම් ඒ බලේ රැඳිලා කොයිතාක් දුරට බලය හරියට ලෙස ක්‍රියාත්මක කරනවද නැත්නම් ඒක බලය අනිසි ලෙස පාවිච්චි කරනවද කියන එක නිර්ණය කරන්න ස්වාධීන ආයතන අවශ්‍ය වෙනවා. දැන් මේක තමයි ඔබතුමා ඉස්සෙල්ලා කියපු 19 වෙනි සංශෝධනයේ යම් තාක් දුරට අපි එළි දකිනේ. මම ඒක හොඳයි කියලා කියනවා අඩුම ගානේ එක අර ෆස්ට් ස්ටෙප් එකක්. පළවෙනි පියවරක් ලෙස මම ඒක දකිනවා. නමුත් විවස්ථාවේ ඔය කියන තනතුරු වල ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. ඕවා දරණ පුද්ගලයන් ඒකට අනුගත වෙලා ඒකට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. මම මේක ඉංග්‍රීසියෙන් කියන පොලිටිකල් විස්ඩම් කියන தත්ත්වය තමයි මෙතන නැති වෙලා තියෙන්නේ. ඒක එම නිසා ඒක හදා ගැනීමක් අවශ්‍ය වෙනවා. අනෙක් පැත්තෙන් අපි ජනතාවක් හැටියට අපි ආණ්ඩු පත්කරන එක පමණයි මේ ප්‍රසන්න අපි කරන්නේ. ඊට පස්සේ පත්කරපු ආණ්ඩුව අපි විවේචනය කරනවද? ඒ විවේචනය කළා අපිට කොයිතාක් දුරට ඒ අපේ අර සම්මුතියක් ගැන අපි කතා කරා. මේ අපිට අතර තියෙන සම්මුතිය කොයිතාක් දුරට අපිට ප්‍රශ්න කරන්න පුළුවන්ද? මේ තුලදිත් මට හිතෙනවා තැන් දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලඥයන්ගේ භූමිකාව, ඒ වගේම අපේ භූමිකාව සිවිල් සමාජයක් හැටියට අපිටත් තියෙනවා වගේ කියන නියාමනය කරා. අනිවාර්යෙන්ම අපි හැමදාම ඒ පවතින තත්වයට බැන බැන ඉඳලා අපිට මාරු කරන්න ඕනේ කියන එකෙන්වත් අපි හොඳ දෙයක් ගේනවද කියන එක තවත් ප්‍රශ්නයක්. ඉතින් මේ සියලු දේ මම සම්පූර්ණයෙන්ම එකගයි මායදුන මහත්මයාත් එක්ක මෙන්න මේ කතාවට. ඒකට හේතුව අපි ඇත්තටම බලන් යනකොට මේ ආයතන තියෙනවා. සමහරක් වෙලාවට දැන් මේක ජනතාව අවශ්‍යද කියන මේ වෙනස් වීම ජනතාව අවශ්‍යද කියන එක තමයි අපි බලන්න ඕනේ. නමුත් ඒ ජනතාවට අවශ්‍යද කියන එකේදී බලන්න යනකොටත් ජනතාව පෙළගස්සන පුද්ගලයෝ කියන දේවලුත් අපි බලන්න ඕනේ.
මොකද ඒ කියන්නේ මේ ජනතාව එක්කෝ නොමග අරිනවද නැත්නම් හරි මග අරිනවද කියන එකත් තවත් ප්‍රශ්නයක්. පෙළගස්සන්න බෑ ප්‍රසන්න හුදෙක්ම ආවේගශීලීව. අපේ රට ඉදිරි අවුරුදු 10 තුලදී කොයි විදිය ගමනක්ද යන්න ඕනේ කියන එකේ ඇත්තටම වගකීමක් තියෙන්නේ අපි මේ මහජනතාවට. එම නිසා මම හිතනවා අවශ්‍ය නම් ඒ තනතුරු මාරු කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් නැහැ. නමුත් ඒකට හරි පිවිසීමක් ගන්න වෙනවා. නමුත් මේ දේශපාලන වේදිකාවල කතා කරන මේ පොපියුලර් මාතෘකා කියන ඒවා මත අපිට විවස්ථාවක් නිර්ණය කිරීමේ හැකියාවක් නැහැ කියන එකයි මගේ මතය. හොඳයි. දැන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ මේ තියෙන විවස්ථාවේ එක් කරුණක් විතරයි. ජනතාව විසින් අනෙකුත් සියලු පාර්ශ්වයන් විසින්, විද්වතුන් විසින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් මේ සියලු අය විසින් මේ විවස්ථාවෙන් ඉවත් කළ යුතුයි කියලා හඬ නගන මේ වර්තමාන ජනාධිපතිවරයා පවා ඒ සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමු කර තිබෙන එක් කාරණයක් පමණයි ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය කියලා කියන්නේ. කොහොම නමුත් විධායක ජනාධිපති ධූරය නිර්මාණය කිරීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රබාල කුමාරගේ මහත්මයාගෙන් මම මේ ප්‍රශ්නය අහන්නේ. මේක ගේනාවේ කිසියම් ස්ථාවර බලාධිකාරියක් ගොඩනගා ගන්නට අවශ්‍ය නිසා ඇතැම් වෙලාවට රටේ ප්‍රශ්න විසඳන්න වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට තමන්ගේ ආණ්ඩු කිරීමේදී ආණ්ඩුවේ ස්ථාවරත්වය රඳා පවත්වන්න, මොකද ගොඩක් වෙලාවට ඉදිරිපත් කරපු තර්කය තමයි ස්ථාවර ආණ්ඩුවක්. ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්නට අවශ්‍යයි කියලා මේ වැනි තනතුරක් කියන කාරණය. නමුත් අපි ප්‍රායෝගිකව දැක්කා ස්ථාවර ආණ්ඩු විසිරුවා හරින්නට මේ විධායක ජනාධිපති ධූරයේ දරපු පුද්ගලයන් කටයුතු කළා. දැන් නමුත් මේ විධායක ජනාධිපති ධූරයේ තියෙන මේ සියලු බලතලත් එක්ක බලනකොට ගොඩක් හිටපු අය පාවිච්චි කරේ දේශපාලන පරමාර්ථයෙන් පමණක්ම වීම නිසා නේද මේකට මෙච්චර චෝදනා එල්ලන්නේ. මේක මීට වඩා ටිකක් මේ පරාසය බල පරාසය පිළිබඳව බැලුවම රටට වැඩ කරන්න පුළුවන්කමක් ඇත්තෙම නැද්ද? මම මෙහෙම පටන් ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ ඒ තමන් ජීවත් වෙන සමාජය තුළ ජනතාවගේ අභිලාෂයන්ගේ පිළිබිඹුවක්. ඒ කියන්නේ ජනතා අභිලාෂයන් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේක මේ බලයට පත් වෙන පුද්ගලයන් විසින් තෝරාගනු ලබන, ඒගොල්ලන් විසින් නිෂ්පාදනය කරන ලබන ලේඛනයක් වෙන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ ලංකාවේ කිසිම දවසක ජනතා අභිලාෂයන්ගේ පිළිබිඹුවක් බවට පත් වෙලා නැහැ. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඳලා අදපු දේවල් එක්කෝ දැන් 1948 ඒක අපිට එංගලන්තෙට සකස් කරලා දීලා මෙහි පාර්ලිමේන්තුව රාජ්‍ය මන්ත්‍ර සභාවේදී සම්මත කරපු එකක්. ඊට පස්සේ අපිට 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒක අර වෙනම ස්වස්තනික ඔටොක්ටොනස් කියන්නේ ස්වස්තනික අපි කියමුකෝ මේ හෝම් ග්‍රෝන් මේ රටේම නිර්මාණය වෙච්ච එකක් කියලා මන්ත්‍රීවරු වෙනම තැනක වාඩි වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරිගස්සලා ඉදිරිපත් කළා. ඊට පස්සේ 1977 ජයජාවදන මහත්මයා බලයට පත් වුණේ. සමහර විට ජයජාවදන මහත්මයාට පෞද්ගලිකව හිතයමාරුවක් තිබුණා දැන්නේ. මෙච්චරකල් මම මේ රටේ දේශපාලනය කළා මට බලයක්වත් දුන්නේ නැහැ මිනිස්සු කියලා එහෙම එකක් වුණා දැන්නේ. නමුත් එම ආණ්ඩුක්‍රමය ඉදිරිපත් කළේ මේ රටේ පැතිරිච්ච ආර්ථික දේශපාලන ආර්ථික ක්‍රමයේ විශාල වෙනසකුත් එක්ක. ඒ කියන්නේ ලිබරල් ඩිමොක්‍රසි කියලා ධනේශ්වරයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියලා ගෙනාවා. ඒක සඳහා ඔහු එතවසෙම අර නියෝ ලිබරල් කියන ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වා දෙමින් තමයි එය ශක්තිමත් කිරීමට මේ විධායක ජනාධිපති ක්‍රමයක් හදාගත්තේ. ඒකත් මේ ජනතාවගේ පරමා අභිලාෂයන් පිළිබිඹු වෙච්ච ලේඛනයක් නෙමෙයි. ඒක නිසා මම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක කතා කරන්න පෙර මම හිතන්නේ අපි අද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කරන වෙලාවේ අපි හදාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා අභිලාෂයන් පිළිබිඹු කරන, ජනතා අභිලාෂයන් එක්රැස් කරපු, ඒවා පිළිබිඹු වෙන, ඒවා නිරූපණය වෙන ලියවිල්ලක් බවට පත් කරන්න ඕනේ. එහෙමනම් අපට වැදගත් වශයෙන් වෙන්නේ ඉතාමත්ව ප්‍රජාතන්ත්‍රවාදීය. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපනයට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න ඕනේ. ඒක නිසා මම නම් කියන්නේ මේ අවස්ථාවේදී මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදී
මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන්ම සකස් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අපි මේ අර කාර්වල එහෙම හදනවට කියන ටින්කරින් කියලා. මේ ටින්කරින් කරලා මේ කටයුත්ත කරන්න බෑ. ඒතර විධායක ජනාධිපති ක්‍රමය එතවසෙම ජයජාදන මහත්මයාට අවශ්‍ය වෙන මේ රටේ පැවිච්ච ආර්ථික ක්‍රමය ඊට ඉස්සෙල්ලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක අර සමාජවාදයත් එක්ක නිකම් මිශ්‍ර වෙච්ච ක්‍රමයක් තමයි කරගෙන ආවේ. මෙතෙන්දී එක සම්පූර්ණයෙන්ම වෙනස් කළා ජයජාදන මහත්මයා. ඔහු සම්පූර්ණයෙන්ම නියෝ ලිබරල් නානෝ ලිබරල් වාදී ආර්ථිකයක් හඳුන්වා දුන්නා. ඒක සඳහා ඔහුට දීර්ඝ කාලයක් අඛණ්ඩව පාලනය කිරීමට ඒක හරි ගස්සගත්තා. එතකොට ජනසාභිලාෂයන් නිරූපණය වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි හැදුනේ. එතකොට විධායක ජනාධිපති ක්‍රමයක් ජනතාවට අවශ්‍ය වෙච්ච දෙයක් නෙමෙයි, ජනතා අවිලාෂයන් නිරූපණය වෙච්ච දෙයක් නෙමෙයි. එහෙමනම් මගේ අදහස නම් ඔය විධායක ජනාධිපති ක්‍රමය මේ තියෙන බලතල වෙනස් කරලා කපලා කොටලා කියන නෙමෙයි, අපි අලුතෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා ඒකෙදී අපිට ජනතා අවිලාෂයන් නිරූපණය නියෝජනය වෙන නිරූපණය වෙන පිළිබිඹු වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ඒක සඳහා ජනතාවගේ සහභාගිත්වය ඉතා විශාල විදිහට ලබා ගන්න ඕනේ. අපි දන්නවා දැන් දකුණු අප්‍රිකාවේ විශාල සටනක් කරා අප්‍රිකානු ජාතික සංගමය ඒ සුළු සුදු වර්ණවේදවාදී ආණ්ඩුවට විරුද්ධව. නමුත් ඒක අවසානයේ ජයග්‍රහණය කරලා අවුරුදු 10කට ආසන්න කාලයක් සාකච්ඡා කළා ඉස්සෙල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයෝ ඒගොල්ලෝ නොයෙක් දේවල් කෙටුම්පත් කරලා ඒක ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවත් සමඟ සාකච්ඡා කරලා ජනතාවගේ සහයෝගය ඇතුව ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු වෙන එකක් වශයෙන් හරිගැත්වි. ඒක නිසා මගේ අදහස නම් ওই විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම සටන් පාඩයක් වශයෙන් බොහොම හොඳයි. එත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය කියන එක ජනතා අභිලාෂයන් නියෝජනය කරන පිළිබිඹු කරන එකක් නොකරන නිලයක් නිසා ඒ අහෝසි කිරීම අති අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන එක මගේ අදහස. ඒක සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ඇති කරන්න පුළුවන් ඊට සමාන වෙනත් ආයතනයක් බිහි කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළදී මොකක්ද ඒ කියන එක අපිට සාකච්ඡා කරන්න. හොඳයි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. මම හිතන්නේ අපේ කතිකාවේ මුඛ්‍ය පරමාර්ථයට චන්ද්‍රපාල කුමාරගේ මහත්මයා මම හිතන විදිහට පිවිසුණා ඒ තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධන ඉදිරිපත් කරනවද නැත්නම් මේක ඉවරයක් කරලා අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවද කියන එක අපේ මේ අද සිවිල් කතිකාවේ පරමාර්ථය වන්නේ. අලුතෙන් සම්පාදනය කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒට ඉදිරිපත් කළ යුතු අපේ යෝජනාවන් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් නැත්නම් වැඩි අවධානය යොමු කළ යුතු කාරණේ මොනවද කියන සම්බන්ධයෙන් අපි කෙටි විරාමයක් ලබාගෙන ඉමු.